Alpuan, subuh dasanak. Ada September masa 8 wenida. Pada ada dasa supur dulus. Adak tapi sajiviwe. Sih desin loke terutur wemasa balan itu sultana meni. Loke janagahannya mevene kute dekhuno billion hatai dasham navyak pamana papa. Me aterin sisya prajawa lesa selakenne billion ekai dasham binduai navyak. Einut me pawatin covid wasangkut tatwe nisa adyapani kawasta sete hati dekakat pamana maga hari tipenwa. Dan loke didas tih, benar kute sangwartan ilaka karaya amedi sangwartane nirnaya kya kune sakshata abe. Mena beli amedi, me sakshata abe itu loko prabala tharshan ya kune nama me livi me ha kiwi me heki abe awam benar perisak me benar kute samaje itu rona nisa. Adi davise di me sih patkali, adi jatya antara sakshata dini alisa prakasha tepat kote tibena ekdas nama sehat. Hayawasre tamai UNESCO ayatne me dini prakasha tepat kali. Itu me dini prakasha tepat kote wasar panahak paman. Dai vashikava me dinaya samaruwak me wenakota loke janagahanayen wedi hitiyan saha taruna prajawa atharin million 773kata pamana tawamat sakshratawaya nisi ilaka karaa langawi naha kese wetak pavatina covid wasangatya hamuwe antarjalaya haraha bohora ratawal adhyapana katiyudu sidu karamin pavatinawa itin e nisa ඉදිරියේදී මේ තත්ත්වයන් සංඛ්‍යාලේඛන අඩු වෙන්නට වැඩි වෙන්නට ඉඩ තියෙනවා. ඒ පිළිබඳව සිහිපත් කරන ගමන් අපේ ලෝකයේ අදත් කොරෝනා වසංගතය ඇතුළු ලෝකයේ දේශපාලනික ආර්ථික තත්ත්වයන් පිළිබඳව කතා බහට ලක් කරමු. ප්‍රවීණ විදේශ විචාරක මාතිවේදී විජේතු සනායක අද දවසේදී මෙතරතුරු ඔබ වෙත ගෙනෙන්නට සූදානම් ඉන්නා. ආල්පුවන්. එහෙමනම් තෝරාගත් ප්‍රවෘත්තිෙහි පෙළ ගැස්ම මුලින්ම බලලා අපි කතා ජීවිස සමුළුවේ නායකින් රෝමේ එක්වී මේ දවස්වල සාකච්ඡා ආරම්භ කොට තිබෙනවා. එහිදී ප්‍රධාන කාරණයක් බවට පත් වී තිබෙනවා එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. එන්නත් කරන සම්බන්ධයෙන් කතා කරනකොට ලංකාව ඉතාමත්ම ඉදිරියෙන් සිටිනවා. විශේෂයෙන්ම එන්නත් කරන වේගය සහ සතියක එන්නත් කරන ප්‍රතිශතය ගත්තොත් ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. ඒ වගේම සංවර්ධිත රටවල එන්නත් කරන හා ළඟා වෙමින් තිබෙන බවත් අපිට වාර්තා වෙනවා. ඔස්සේ මම මෙහෙම ප්‍රවේශ කරන දැන් ඔබ කිව්ව මේ ලෝක ජනගහනය බිලියන 7.9ක් ඒ කියන්නේ කෝටි 790ක් ලෝක රටවල් 200ක් පමණ තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පමණක් සමාජික රටවල් 193ක් තිබෙනවා. මේ ලෝක රටවල් මේ දුප්පත් පොහොසත් ඇටියට කියන්නේ ඇති නැති පරතරය අනුව ලෝක රටවල් වර්ගීකරණය කරනවා. මේ වර්ගීකරණය හා සම්බන්ධව මේ යොදා ගන්න නිර්ණායක කාලෙන් කාලට වෙනස් වෙනවා. කාලයක් ඇඳින්නවා මේ ලෝකේ කොටස් තුනකට බෙදුවා. පළමු ලෝකය, දෙවැනි ලෝකය, තුන්වැනි ලෝකය කියලා. පස්සේ සංවර්ධිත සහ ඌන සංවර්ධිත රටවල් කියන්නේ ඩෙවලොප් සහ ඩෙවලොපින් කන්ට්‍රීස් ඇති සංවර්ධිත සහ සංවර්ධන විමුක්ති පවතින රටවල්. ඒ වගේම මේ දැන් කොටස් තුනකට බෙදෙනවා සංවර්ධිත නැගියන ආර්ථික හිමිකම් කියන රටවල් ඉමර්ජින් ඉකොනොමීස් ඒ වගේම ඩෙවලොපින් කන්ට්‍රීස් සංවර්ධන වෙමින් පවතින. ඒතර තවත් එක බෙදීමක් තමයි මේ ගෝලීය උතුර සහ ගෝලීය දකුණ කියලා. 1980 දශකයේ මේ කිසියම් ආකාරයක මේ ලෝකයේ භූගෝලීය වශයෙන් රටවල් ඇති නැති පරතරය අනුව බෙදා දක්වන්නට පුළුවන් නම් ඒකට හඳුන්ලා දුන මේ ක්‍රමවේදයක් මේක කියන මේ බ්‍රන්ට් ලයින් කියලා. මේ බ්‍රන්ට් ලයින් කියන මේ නිර්ණායකයට අනුව රටවල් දෙකකට ලෝකේ කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි ගෝලීය උතුර ගෝලීය දකුණ හැටියට. ගෝලීය උතුර කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මේ උතුරු අර්ධ ගෝලයේ පිහිටි බලවත් කාර්මික රටවල්. මේකට ලෝක දකුණු පැත්තේ තිබෙන නව සීලන්තය ඔස්ට්‍රේලියාවත් ඇතුළත් කරගෙනුණා. එතකොට මේවා සාමාන්‍යයෙන් ඉතා ඉහළ ආදායමකට හිමිකම් කියන රටවල් ගෝලීය දකුණ හැටියට මේ වර්ගීකරණයට ඇතුළත් වුණේ මේ දකුණු අර්ධ ගෝලයේ ආසියාවේ අප්‍රිකාවේ ලතින් ඇමරිකාවේ පිහිටි රටවල්. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ වෙනකොටත් ඔය ආජන්ටිනාව, මලයාසියාව, බුරුන්ඩි වගේ රටවල් ටිකක් තරමක ඉහළ ආදායම් තත්ත්වයක හිටියා. මේ බොට්ස්වාන වගේ රටවල්. පස්සේ මේ 1820 දැන් මේ අති නැති පරතරය පිළිබඳ කාරණේ 1820 ඔය බටහිර යුරෝපයේ ඒක පුද්ගල ආදායම අප්‍රිකාවේ එක පුද්ගල ආදායමට වඩා මේ දෙක අතර පරතරයේ මේ තුන් ගුණයක් තමයි වැඩි වුණේ. හැබැයි 2000 අවුරුද්ද වෙනකොට මේ ඇති නැති පරතරයේ කතරම් විශාල වුණාද කිව්වොත් බටහිර යුරෝපයේ රටවල ජනතාවගේ ඒක පුද්ගල ආදායම සහ අප්‍රිකාවේ රටවල ජනතාවගේ ඒක පුද්ගල ආදායම 13 ගුණයකින් වැඩි වුණා. ඊට පස්සේ ඉතාම ඈතදී 2013 වසරේ ඔය ඔක්ස්ෆෑම් කියන මේ චැරිටි එක ආය පුණ්‍ය ආයතනය ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛන වලට අනුව ලෝකෙ පොහොසත්ම 85 දෙනා
satu dana samanai loka janagahanin adakage danayata wada wedi dan mage langa thiyena ada sankhyalekanayak me Forbes sangarawa nikut kalapu nawathama sankhyalekanawalata anuwa dan aluthen loke kattiya kandayamak inna me megala handunanne trillion dollar 7 kiyala trillion dollar 7 kiyala kiyanne loke 7 denek satu Samasta dana watina akama Amerika eksat janapada dollar trillion hatak. Mekata athulath wena pudgalayin tika loka prakata pirisak Jeff Bezos, Elon Musk, Bill Gates, Mark Zuckerberg, Larry Page, Sergey Brin, Larry Ellison. Me hath denage aadayama Amerika eksat janapada dollar billion 996k ekenne agosu mase 25 wenna kota. Trillion ekata aasanna aadayam ekata me haddena himikam kiyenawa. Habai me COVID-19 me wasangate ilangata Amerika eksat janapada dilidukama lamunata awashya adhyapane laba deema sandaha wena mudala awashya wena mudala trillion American dollar trillion 3.5. Ekena me ara haddenaage aadayam wage thungunika mudalak thamai Amerika eksat janapada awashya wenne. Me Amerikawe thibena me samaaja vishamatawe pitu dakima සඳහා ඉතින් මේක ඊටාම වැදගත් වෙනවා මේ වසංගත සමයක් පවතින අවස්ථාවක මේ ඇති නැති පරතරය අර අර මම මුලින් කියපු මේ බ්‍රන්ට් ලයින් කියන මේ ලෝකයේ උතුර සහ දකුණ හැටියට කොටස් දෙකකට බෙදීම එන්නත් කරන වැඩපිළිවෙලට අපි ආදේශ කළොත් මේක තමයි මේ උතුර දකුණ අතර පැහැදිලි විෂමතාවක් අද අපිට දකින්නට පුළුවන් මේ දක්වා ගෝලීය උතුරේ එකට එකතු කරලා ගත්තොත් මේ ගෝලීය උතුර කියලා හඳුන්වන කලාපය Tamangi රටවල ජනගහනින් අඩකට වැඩි පිරිසක් එන්නත් කරන්නට ලක් කරලා අවසන්. යුරෝපයේ 57.7% පිරිසක් පූර්ණ වශයෙන් එන්නත් කරන්නට ලක් කරලා තිබෙන අතර ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනින් 52.9% මේ වෙනකොට එන්නත් කරන්නට ලක් කරලා අවසන්. අප්‍රිකාව ගත්තොත් එහම අප්‍රිකාවේ ජනගහනින් තාම මේ එන්නත්ල මුණයම් හෝ එන්නතක මාත්‍රා දෙකම ලබාගෙන සිටින ජනගහනය ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 2.7%. ආසියාවේ මේක 29%. එතකොට මේ වසංගතයේ විසින් ලෝකයේ ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර මේ ඇති නැති පරතරයේ මේ විෂමතාවය වඩා තීව්‍ර කරලා තිබෙන තත්ත්වයක් තුල අපේ ලංකාවට මේක ආදේශ කරොත් එම ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට හත්වෙනිදා වෙනකොට අපේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනින් 80%කට වැඩි පිරිසක් කොවිඩ් එන්නතේ පළවෙනි මාත්‍රාව අරගෙන අවසන් ඒ වගේම සමස්ත ජනගහනින් 60%ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන් සමස්ත ජනගහනින් 40%ක් පූර්ණ වශයෙන් එන්නත් කරන්නට ලක්කොට අවසන් මේක ඇත්තටම අර ගෝලීය අර අපි අරකට මේ උතුර දකුණ කියන මේ සංකල්පයට මේක ආදේශ කරොත් එම අපි එන්නත් කරන්නේ හා සම්බන්ධව ගත්තොත් අපි ඉන්නේ ගෝලීය උතුරේ සංවර්ධිත රටවල මට්ටමට අපි එන්නත් කරන්නේ හා සම්බන්ධව මේක ඉතාම වැදගත් ජයග්‍රහණයක් එතකොට මේකේ පසුබිම තුල තමයි G20 කණ්ඩායමේ ලෝකයේ සංවර්ධිත සහ නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් 20කින් සමන්විත එකමුතුවක් සෞඛ්‍ය අමාත්‍යවරු ඉතාලියේ රෝම අගනුවරට රැස් වෙලා එන්නත් කරන හා සම්බන්ධ විශේෂ කතා බහක් ඇති කළා මෙතෙන්දී අවධානය යොමු කරන කාරණයක් තමයි මේ අර්බුදයෙන් ගොඩේම සඳහා දිනිඳු රටවලට ආධාර ලබා දීමේ අවශ්‍යතාව විශේෂයෙන්ම එන්නත් කරන වැඩපිළිවෙල හා සම්බන්ධව පවතින මේ විෂමතාව පිටු දැකීම ඉතාලියේ තමයි මේ ජීවිස්ස සෞඛ්‍ය අමාත්‍ය සමුලියේ සත්කාරකත්වය හැබෙව්වේ අමාත්‍යවරු මෙහිදී පොදු එකඟුණු කාරණයක් තමයි එන්නත් සමානව ලෝකේ පුරා බෙදා දීමේ බෙදා හැරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මෙහිදී අදහස් දක්වූ ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරාන්සා ඔහු ප්‍රකාශ කළා. මේක ඉතා වැදගත් මුළු මහත් ලෝකයේටම එන්නත් බෙදා හැරීම සඳහා වූ දේශපාලන කැපවීමක් අවශ්‍යයි. ඔහු ප්‍රකාශ කළා අපි ලෝකේ එක කලාපයක් එන්නත් කෙනෙක් ලක් නොකොට අතහැරියොත් නව ප්‍රභේද ඇතිවීමේ අවදානමක් පවතින අතර එමගින් මුළු මහත් ලෝකයටම බලපෑම් එල්ලීමේ
අවදානම් මැති වෙනවා. ඉතින් මේ නිසා මේ සමුළුවේ සංවිධායකයන් ප්‍රකාශ කළ මේ අවසන් නිවේදනයේ දැක්වෙනවා. ඉතාම දැඩි පරිවිඩයක් අපි ලබා දෙනවා කියලා එකක් තමයි මෙන්නත්කරණය හා සම්බන්ධව සහයෝගීතා එකමුතුකම සහ සාධාරණත්වය ඉටු කිරීමේ වැඩපිළිවෙලක්. මොකද අපි දන්නවා මේ කොවිඩ් 19 වසංගතය හා සම්බන්ධව කාරණේදී ලෝකයේ උතුරු අර්ධ ගෝලයේ අර ධනවත් කාර්මික රටවල් මේ වෙන විට බිලියනයක පමණ එන්නත් මේ වසර අවසානයේ වෙනකොට අපි එදා සීදේශ වැඩසටහන සාකච්ඡා කළා මේ පිළිබඳව බිලියනයකට වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් මේ වෙන විට සංගවා තබාගෙන සිටින එමත් නැත්නම් තමන්ගේ රටවල තබාගෙන ඉන්නවා දිලිඳු රටවලට මේ එන්නත් ලබා නොදී මේක ඉතාමත්ම අසාධාරණ ක්‍රියාවක් හැටියට සැලකන්න පුළුවන් මොකද මේක පෙරලා ඒ රටවලටත් බලපානවා මේ නිසා මේ ජීවිස සමුළුවේ මේ ප්‍රකාශය ඉතාම වැදගත් Afghanistan ini nawatnya teraturu dayanikawa wenas wenawa alut wenawa itu මේ වන විට antarwar raja Afghanistan Taliban berwujud patkarla tibenawa. E raja Islami Emirates lese tamai handunwane Mullah Muhammad tehi wedepalna agameti beraya lese patkar tibenawa unggi aram besi te pavati naike kewa kehima. Aturu kabinet mandele ikut patkar tibenawa tamai wartawan. Upasuhi me පහළොස්වෙනිද තමයි තලිබාන් වරු අෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බලය අත්පත් කරගත්තේ. ඉතින් සති 3කට පසු වුන් තමන්ගේ රජයේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඉතින් අන්තර්ජාතික ප්‍රජාව ඉතාමත් විමසිල්ලෙන් බලා සිටියා මේ අෆ්ගනිස්තානයේ බිහිවන මේ නව පාලන තන්ත්‍රයේ හැඩතල ස්වරූපය කුමක් වේවිද කියන කාරණය පිළිබඳව. ඉතින් මේක මේ වැදගත් වෙනවා ඇත්තටම මේ තලිබාන් පාලනය අර අතීතයේ වුන් පාලනය කළ ආකාරයටමද නැත්නම් ඊට වඩා වෙනස් මගක වුන් ගමන් කරනවාද කියන කාරණේ මේ කැබිනට් මණ්ඩලයේ දිහා බැලුවට පස්සේ හිතා ගන්නට පුළුවන් තලිබාන් වරු මේ මොහමඩ් හසන් අකුන්ඩ් ඔහු තලිබාන් සංවිධානයේ නැසී ගිය මේ නිර්මාතෘ මුල්ලා ඕමාර්ගේ සමීපතමයෙකු හැටියට තමයි සැලකෙන්නේ ඔහු තමයි අෆ්ගනිස්තානයේ නව බහරකාර රජයේ ප්‍රධානිය හැටියට කටයුතු කරන්නේ ඒ වගේම මේ කැබිනට් අමාත්‍ය ලැයිස්තුවට ලැයිස්තුව ප්‍රකාශයට පත් කළ තලිබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් ඊයේ දිනේ ප්‍රකාශයට පත් කළා. මේක අර අෆ්ගනිස්තානයේ ඕල් ගාඩියන් වෙන හැඳින්වෙන කණ්ඩායමේ බහුතර සමාජිකයන් පිරිසකකින් තමයි මේ කැබිනට් මණ්ඩලය සමන්විත වෙන්නේ. ඒ වගේම විශේෂත්වයක් තමයි කාන්තා නියෝජනය මේ කැබිනට් මණ්ඩලය තුළ දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඉතාම කෙටියෙන් බැලුවොත් කවුද මේ තලිබාන් නව ආණ්ඩුවේ මේ ප්‍රධානී නැටියට කටයුතු කරන්නේ එක්කෙනෙක් තමයි අබ්දුල් ගානි බරදාර් තලිබාන් සංවිධානයේ දේශපාලන කාර්යාංශයේ නායකය හැටියට කටයුතු කර පුද්ගලයා ඔහු තමයි දෙවෙනිය හැටියට පත් කළ තිබෙන ඩිපියුටි ලීඩර් හැටියට ඒ වගේම සිරාජුද්දීන් හකානි නෙට්වර්ක් කියලා හඳුන්වන මේ සංධානයේ නිර්මාතෘවරයාගේ පුතා ඔහු අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා වශයෙන් කටයුතු කරනවා ඒ වගේම මුල්ලා මොහමඩ් යාකූබ් මුල්ලා ඕමාර්ගේ පුතා ඔහු ආරක්ෂක ඇමතිවරයා වශයෙන් කටයුතු කරනවා හෙදායතුල්ලා බද්රි මුදල් වැඩ බලන මුදල් ඇමතිවරයා වශයෙන් පත් කළ තිබෙන අතර දෝහාහි පැවති සාකච්ඡා සඳහා තලිබාන් සංධානයේ නියෝජනය කළ අමීර් ඛාන් මුටාකි විදේශ ඇමතිවරයා වශයෙන් නම් කරලා තිබෙනවා. ඉතින් තලිබාන් සංවිධානයේ අපි මුලින් ප්‍රකාශ කළ ආකාරයට අගෝස්තු 15 වෙනිදා තමයි කාබුල් නගරයේ බලය අත්පත් කරගත්තේ. බටහිර සහායලත් නායකයා ඒ සමගම රටින් පලා ගියා. ඉතින් තලිබාන් කුරුඳු කොම්බ සහ පිළිතුරු මාසෝදෙන් බයෝක්ලීන් ටයිල් සහ සර්ෆස් ක්ලීනර් තලිබාන් සංවිධානයේ කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශයට පත් කරන අතර අපි මේ දකින්නේ කාබුල් අගනුවර මේ උද්ඝෝෂණ පැවැත්වෙනවා මේ දහස් සංඛ්‍යාත පිරිසක් කාබුල් නගරයේ මේ ඇතැම් උද්ඝෝෂණ වලට සහභාගී පිරිස සංඛ්‍යාව අනුව වෙනස් වුණත් කාබුල් අගනුවරට රැස් වූ පිරිස් එකක් පකිස්තාන විරෝධී උද්ඝෝෂණ පාට සහ නිදහස පිළිබඳ සටන් පාට ප්‍රකාශයට පත් කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ බව අල් ජසීරා නාලිකා වාර්තා කරනවා ඒ වාර්තා කිරීමට මාධ්‍යකරුවන්ට අවස්ථාවක් ලැබිලා නැහැ.
ඇතම් අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කරනවා ඇතම් මාධ්‍යකරුවන්ගේ කැමරා කුඩුපට්ටම් කොට මාධ්‍ය වේදින්න අත්තරනකට ගැනීම සිද්ධින් වාර්තා වුණා කියලා. ඒ අතරම අපි දන්නවා මේ අෆ්ගනිස්තානයේ තලිබාන් බරු පාලන බලතල අත්පත් කර ගැනීමත් එක්කම අෆ්ගනිස්තානයේ තුල සරණාගත අර්බුදයක් උද්ගත වුණා. ඉතින් දශක ගණනාවක් තිස්සේ මේ පැවති යුද ගැටුම් වලින් අෆ්ගනිස්තානයේ රාජ්‍යයක් හැටියට ගත්තොත් අතිමහත් විනාශයකට පාත්‍ර වූ රටක්. ඉතින් යුරෝප රටවලුත් ඇත්තටම මේදී විශාල කාර්යභාරයක් ඉටු කළා මේ අෆ්ගනිස්තානයේ විනාශයට පත් කිරීමේ මේ සංග්‍රාම ප්‍රයත්නය තුළ. යුරෝප රටවල් බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් මේ සංග්‍රාම ප්‍රයත්නයට දායක වුණාට මේ සංග්‍රාම ප්‍රයත්නය නිසා ඇතිවෙච්ච මේ විනාශය මේ විනාශයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අෆ්ගනිස්තානයේ ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වුණේ. මානුෂවාදී ඛේදවාචකක් අෆ්ගනිස්තානයේ තුල උද්ගත වෙලා තිබුණත් මේ සරණාගතයන් බාර ගැනීම හා සම්බන්ධව මේ බටහිර රටවලට වැඩපිළිවෙලක් තිබෙන බවක් පෙනෙන්නට නැහැ. විශේෂයෙන්ම ප්‍රංශය, එක්සත් රාජධානි වගේ රටවල් යෝජනා කරනවා මේ කාබුල් අගනුවරම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයේ සේෆ් සෝන් එකක් ආරක්ෂිත කලාපයක් ප්‍රකාශයට පත් කරලා රට තුලම මේ රට අභ්‍යන්තරයේම මේ සරණාගත පිරිස් වලට රැකවරණ ලබා දීමට කටයුතු කළ යුතුයි කියලා යුරෝප මහකොමසාරිස්වරිය මේ උර්සුලා වොන් ඩර් ලයන් ඇත් ප්‍රකාශ කරන්නේ මේ පුද්ගලයන් සියම් ක්‍රමවේදයක් මුදුරේදී හඳුන්වා දෙනවා. නමුත් ඇයටත් නිශ්චිත වැඩපිළිවෙලක් පෙනෙන්නට නැහැ. ඒ අතර මේ බ්‍රිතාන්‍ය තුල ප්‍රංශය තුල අපි දකිනවා මේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායමේ සරණාගත අර්බුදය තමන්ගේ දේශපාලන වාසි සඳහා යොදා ගන්නවා කියලා විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ නයිජල් ෆරාජ් තත්ත්වම දන්නවා. අපි දන්නවා බ්‍රිතාන්‍යයේ මේ 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 නවතම සංග්‍රාම ප්‍රයත්නත් එක්ක යුද්ධ හතරකට අෆ්ගනිස්තානයට එරෙහිව යුද්ධ හතරකට සම්බන්ධ වෙලා තිබෙනවා. හැබැයි නයිජල් ෆරාජ් ප්‍රකාශ කරනවා මේ සරණාගතයන් සමග ත්‍රස්ත කණ්ඩායම් යුරෝපයට ඇතිවීමේ අවදානමක් පවතින බව. ඒ වගේම මේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්‍රෝන්ගේ අදහසුත් මීට සමානයි. ඉතින් ඇත්තටම මේක මේ සරණාගත අර්බුදය බටහිර රටවල් විසින්ම ඇති කළ අර්බුදයක්. මොකද අෆ්ගනිස්තානය ආක්‍රමණය කර අෆ්ගනිස්තානයේ ගල් යුගයට යැවීමේ වගකීමට උරදුන්නේ මේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය වගේ රටවල් ඇමරිකාවත් එක්ක එකතු වෙලා. නමුත් අද වෙන විට මේ සරණාගත අර්බුදයේදී ඔවුන් තමන්ගේ වගකීම් යුතුකම් පැහැර හරිමින් සිටිනවා. එළඹෙන 11 වෙනිදා සැප්තැම්බර් 11 ලෝක ප්‍රවෘත්ති ඉතිහාසය තුලත් විශේෂ දවසක් වෙනවා. 9/11 ප්‍රහාරය, සැප්තැම්බර් 11 ප්‍රහාරය. දැන් මේ ප්‍රහාරයට අවුරුදු 20ක් සපිරෙනවා. ඉතින් ආපස්සට හැරිලා බලනකොට මේ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් තමයි ඇමරිකානු හමුදාවන් අෆ්ගනිස්තානයට යෙදෙව්වේ. වසර 20ක් පුරාවට ඔවුන් ඇමරිකාව තුල සිදු කළ දැවැන්ත මෙහෙයුම හමුවේ අෆ්ගනිස්තානයේත් විශාල පිරිසක් සාමාන්‍ය ජනතාවට පන්ති ගෙවන්නට සිදු වුණා. මේ ප්‍රහාරය හා සම්බන්ධව ඇමරිකාව තුළ සිදු හානිය හා සමානවම ඊට එහා ගිය විනාශයක් අෆ්ගනිස්තානයත් තුලත් සිදු වුණා. සුනේ අපි මතකයි මේ අපි ජාතික රූපවාහිනිය තමයි මේ 9/11 ඇටැක් එක සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මේ මුල් වතාවට මේ රටට පෙන්වුවේ. අපි තමයි මේක සජීවීව පෙන්වුවා. මේ දෙවන ප්‍රහාරයේ සජීවීව රූපවාහිනිය තීර ඔස්සේ පෙන්ව අෆ්ගනිස්තාන සංග්‍රාමයේත් මුල් වතාවට මේ වාර්තා කරේ අපි ජාතික රූපවාහිනිය. ඉතින් මේ සංග්‍රාම මේ ව්‍යාපාරයේ වසර 20ක කාලයක් ගත වෙලා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මේ පැහැරගත් ගුවන් යාන කිහිපයක් යොදා ගනිමින් ඇමරිකාවේ නිව්යෝක් නගරේ ලෝක වේද මධ්‍යස්ථානයේට පෙන්ටගනේට තවත් එක ගුවන් යානයක් කඩා වැදුනා මේ පෙන්සිල්වේනියාවේ බිමකට කඩා වැටෙනවා. ගුවන් යාන හතරක් යොදාගෙන තමයි මේ ප්‍රහාරය එල්ල කළේ. මේ ප්‍රහාරයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ 3000 පමණ පිරිසක් මරණයට පත්වන අතර ඒ සංග්‍රාමයේ මේ ඇමරිකාවට එල්ල වූ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදයට එරෙහිව දියත් කළ සංග්‍රාමයේ තුල කතරම් ජීවිත හානි ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබෙනවාද? ඉතින් මේ සම්බන්ධයෙන් ඉතාම වැදගත් වාර්තාවක් මේ පසුගිය සඳුදා දිනේ නිකුත් වුණා. ලන්ඩනයේ කේන්ද්‍ර කරගත් මේ සිවිල් වැසියන්ට සිද්ධ වෙන හානි පිළිබඳව අධ්‍යයනය කරන ආයතනයක්. මේක UK වොච්ඩොග් එයාබෝස් කියලා හඳුන්වන්නේ. මේ වාර්තාවේ දැක්වෙනවා
Amerika eksat janapadaya me September 11 praharayen anaturuwa loke vivida kalapa walata ellakala guwan prahara walin pamanak pudgalayan 48000ak maraneyata patwela thibenawai kiyala. Ethin meka trasavadayata sangrame pratipalayak hatiyata Amerikawa sidu kala me sangrame guwan sangrame Afghanistan, Iraq, Syria, Somalia, Libya, Germany, Pakistan. Yana ratawala sidukala yudumehim walin tamai me 48000ak pirisak maraneyata patwela thibenne. Habai meka attarama America eksat janapadaya meka hadunana yuda karmika sankirnaya kiyala military industrial complex kiyala. Oy democratic pakshikayan republican pakshikayan America eksat janapadaya thula rate abhyantara pratipatti pilibandawa sangwada kalaata cabinet mandalaye ප්‍රමාණයේ පිළිබඳව සාකච්ඡා කළාට ඔවුන් පොදුවේ ගත්තොත් එහෙම විදේශ ප්‍රතිපත්තිය හා සම්බන්ධව ගත්තොත් ඔවුන් පොදු ස්ථාවරයක සිටින්නේ මොකද ඔවුන් ඇමරිකාව වෙනත් රටකට පහර දුන්නට ඇමරිකාව හැම විටම ඔවුන් සිතනවා බහුතරයක් ජනතාව හිතනවා ඇමරිකාව මේ ඇමරිකාවට අත තියන්න බෑ අපි ශ්‍රේෂ්ඨයි කියන එක අපි දන්නවා මේ ඊට පෙර දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ බයිඩන්ගේ පූර්ව ප්‍රාප්තිකයා ඔහු චීනය රුසියාව ඉලක්ක කරගෙන මේ චීන රුසියාව තමන්ට තර්ජනයක් ඇටියට මේ කලාපයට අපේ කලාපයට පිවිසියා මේ ආසියා ශාන්තිකර කලාපයේ ඉන්දු පැසිෆික් කලාපයේ හැටියට නම් කරමින් ඔහු කොට් කියලා සඳහනයක් ගොඩනගමින් මේ කලාපයට ප්‍රවේශ වුණා. ඉතින් ජෝ බයිඩන් බලයට පත් වුණත් මේ ප්‍රතිපත්තිම තමයි ක්‍රියාත්මක කරන්නේ. මොකද චීන රුසියාව දැන් තර්ජනයක් කියලා හඳුන්වන බොහෝ දුරට අෆ්ගනිස්තානයේ මූලෝපායක වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඉවත් වෙයාම ඇතැම් විට මේ චීනයට රුසියාව මේ රටවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අනාගත සැලසුම් සඳහා මේ අඩියක් පස්සට තැබුවද කියන කාරණේ අපි දන්නේ. හැබැයි ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව මේ ආකාරයට මේ විදේශගත සංග්‍රාම ව්‍යාපාර සඳහා මේ නැඹුරුවක් දැක්වීම මම හිතන්නේ මේ ඇමරිකානු මාධ්‍ය දවස් 24 පුරාවට දින 7 පුරාවට දවස් 365 දවස් පුරාවටම මේ අර මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කම්ප්ලෙක්ස් කියලා හඳුන්වන යුද කාර්මික සංකීර්ණීමේ කොටසක් බවට පත් වෙච්ච මාධ්‍ය ජනතාව මේ නොමග යවන සුළු ආකාරයට ප්‍රවෘත්ති වාර්තා කරන විවිධ ආඛ්‍යාන සැපයීම මුල් කරගෙන ඇමරිකානු ජනතාව මේ නොමග ගොස් ඇති පිරිසක් බව පැහැදිලි. මොකද එක පැත්තකින් ඇමරිකා අර මුලින් කියපු ආකාරයට 7 දෙනෙක්ගේ ධනය ත්‍රිලියන එකක් වෙන තත්ත්වයක් තුළ ඇමරිකා එක්සත් ජනපදයේ මේ කොවිඩ් ප්‍රසංගතය ආශ්‍රිතව ගත්තොත් එහෙම විශාල වශයෙන් විෂමතාවක් පවතිනවා. මේ සංඛ්‍යාලේඛන දිහා බැලුවට පස්සේ හිතනවා සුනේ මේ අර ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකේ බලවත්ම රාජ්‍ය වුණාට මේ ආදායම ධනෙ බෙදියා මේ විෂමතාවය අනුව ගත්තොත් එහෙම විශාල පිරිසක් සිටිනවා මේ සමාජයේ පහළ ස්තරවල මේ කොවිඩ් 19 වසංගතය විසින් ඇති කළ විවිධ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා. ඇතනති පරතරය සංවර්ධිත රටවල් වල වගේම සංවර්ධනය වෙමින් පවතින රටවල් වල දිලමින් පවතින රටවල් වල දිලිමු රටවල් වල දකින්නට තිබෙන තයක්. ඒත් එක්කම අපි කොවිඩ් ව්‍යාප්තිය ගැන අවධානය යොමු කළොත් පුද්ගලයන් සතුව විශාල වගකීමක් තිබෙනවා කොවිඩ් පාලනයට. දැන් විවිධ රටවල් ඒ සම්බන්ධයෙන් විවිධ ක්‍රම අනුගමනය කරනවා. BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා වියට්නාමයේ කොවිඩ් ව්‍යාප්තිය සඳහා අනුබල දුන් පුද්ගලයෙකුට වසර 5ක සිර දඬුවමක් ලබා දුන්නයි කියලා. මේකට හේතුව තමයි හැම රටකම ආර්ථිකය මේ කොවිඩ් හමුවේ කඩා වැටෙමින් තිබෙන නිසා. ඉතින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වල විතරක් නෙවෙයි මේ සංවර්ධිත රටවල ආර්ථිකයටත් මේ බලපෑම් කරලා තිනවා. විශේෂයෙන්ම ඉහළ ආර්ථිකයන් සතු චීනයට ජපානයටත් ලොකු බලපෑමක් ඇති වී තිබෙනවා. ජපාන අගමැතිවරයාටත් මේ පසුගිය තමන්ගේ දුරින් ඉල්ලා අස්වන්නට සිදු වුණා. මේ කොවිඩ් රැල්ල දැන් 2020 පස්සේ මේ මුල් රැල්ල පැමිණෙනකොට සුනේ අපි දැක්කා ආසියා කරුවේ ප්‍රධාන ආර්ථික චීනය, ජපානය, ඉන්දුනීසියාව වගේ රටවල් මේ වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දුන්න අපමණක් නෙමෙයි මේ පෙරදිග රටවල ඇතිවෙච්ච මේ ආර්ථික ප්‍රකෘතිකරණය පෙරලා බටහිර රටවල ආර්ථිකයටත් මේ සුබදායි බලපෑමක් ඇති කරයි කියලා විශ්වාසයක් පැවතුණා 2020 වසරේ. හැබැයි අපි දැක්කා 2021 වසරේ අප්‍රේල් මාසයේ සිට මේ ඉන්දියාවෙන් මුල් රට හඳුනාගත් ඔය මේ නවතම ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමගම ආසියා කරේ මේ බොහෝසත් රටවලට මේ අර්බුදෙන් විශාල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. එක පැත්තකින් මේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම සහ අනෙක් අතට මේ ආසියා කරේ බොහෝ රටවල මේ ඇත්තටම මේ එන්නත් කරන වැඩපිළිවෙල අසාර්ථක වීම නිසි එන්නත් කරන වැඩපිළිවෙලක් නොතිබීම නිසා
බොහෝ රටවල් අර අගුරු ලෑම කෙරෙහි වැඩි ප්‍රමුඛතාවයක් දක්වුවා. මේ නිසාම දැන් මේ වන විට මේ නැගෙනහිර ආසියාතික රටවලට විශාල බලපෑමක් එල්ලවලා තිබෙනවා. මේ මම මගේ ළඟ සංඛ්‍යාලය ඉගෙන තිබෙනවා. මේ වන විට එක පැත්තකින් ලෝකයේ තෙවන විශාලතම කන්ටේනර් පෝට් එක හැටියට සැලකෙන නිම්බෝ රූෂාන් බහලුම් වරායි චීනයේ එකකට කාලයක් වසා දාලා තියෙනවා මේ අගෝස්තු මාසේ. ඊළඟට දැන් මේ ෂට්ඩවුන් එක නිසා මේ අර ලොක්ඩවුන් එක සහ අනෙක් අතට කර්මාන්ත ෂට්ඩවුන් කිරීම වසා දැමීම නිසා විශාල වශයෙන් මෝටර රථ කර්මාන්තිකත් විශාල බලපෑමක් එල්ලවලා තිබෙනවා. එක පැත්තකින් ඔය ලෝකයේ විශාලතම මෝටර රථ නිෂ්පාදකයන් හැටියට සැලකෙන එක පැත්තකින් ටොයෝටා සමාගම අනෙක් අතට නිසාන් සමාගම මේ සමාගම් වලට විශාල ගැටලුවක් දැන් අර සෙමිකන්ඩක්ටර්ස් නැති නිසා හිඟයක් ඇති වෙලා තිබෙනවා. මේ නිසා මේ රටවල ශ්‍රම බලකායට විශාල බලපෑමක් එල්ලවී ඇති බවක් තමයි වාර්තා වන්නේ. ඒ අනුව මේ කොවිඩ් 19 වසංගතයේ මේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරියාමත් සමගම ආසියාකරයේ ආර්ථිකයේ මේක අර හිතුවා මේ වී ෂේප් රිකවරි එකක් වෙයි කියලා, වී හැඩේ ප්‍රකෘතිකරණයක් වෙයි කියලා. නමුත් දැන් අපිට දකින්නට පුළුවන් මේ කලාපීය වශයෙන් චීනයටත් ආපසුවතාවක්, ජපානයටත්, ඉන්දුනීසියාව, මලයාසියාව, වියට්නාමයේ මේ රටවලටත් මේ රෝගී තත්ත්වයේ මේ නව ප්‍රභේදයෙන් ඉතා දැඩි බලපෑමක් එල්ලවෙමින් පවතිනවා. 2015 න්‍යෂ්ටික ගිවිසුම හරියාකාරව ක්‍රියාත්මක වුණේ නැහැ. විශේෂයෙන්ම ට්‍රම්ප් සමයේ එය අඩාල වුණා. ඒත් එක්කම ජෝ බයිඩන් සමයේ නැවත වතාවක් ඉරානය සහ අනිකුත් රටවල්වල මැදිහත් වීම මත මෙය සාකච්ඡා ක්‍රියාවට නංවන්නට සූදානම්. ඔව්, දැන් අර ඔය ඉරාන න්‍යෂ්ටික අර්බුදයේ විසඳීම සඳහා ඇති කරගත්ත මේ වියානා එකඟතාවය මේක පිටිපස්සේ හිටිය මේ බටහිර බලවත් රටවල් ඇත්තටම හයක් P5 plus 1 කියන මේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජික රටවල් පහ සහ ජර්මනියත් ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා කරන්නේ ඇති කරගත් එකඟතාවය. මේ එකඟතාවයේ මේ බලාත්මක කිරීමේ වගකීම පැවරලා තිබෙන්නේ මේ දෙපාර්ශ්වයට එක පැත්තකින්. මොකද ඉරානයේ න්‍යෂ්ටික කටයුතු සීමා කරන්නට බටහිර රටවල් ඉරානයට ඒ සම්බන්ධක ලිහිල් කරන්නට. හැබැයි ට්‍රම්ප් ඇවිල්ලා මේ ගිවිසුමින් ඉවත් වුණා ඉරානයට එරෙහිව යලිත් වතාවක් සම්බන්ධක පැනෙවුවා. අන්තර්ජාතික පරමාණු ශක්ති ඒජන්සිය මේක ඔස්ට්‍රියාවේ වියානා නගරයේ කේන්ද්‍ර කරගත් න්‍යෂ්ටික කටයුතු පිළිබඳව වගකීතු ආයතනය මේ ආයතනය මේ වාර්තා දෙකක් නිකුත් කළා. මේ වාර්තා දෙක අනුව ඉරානයට චෝදනා කරනවා ඉරානය තවදුරටත් මේ වියානා සම්මුතියට අනුව කටයුතු කරන්නේ නැහැයි කියලා. මොකද මේ වෙනකොට ඉරානයේ අර යුරේනියම් බලගැන්වීම 60% දක්වා වර්ධනය කරලා තිබෙනවා. ඒ තත්ත්වය තුළ මේ න්‍යෂ්ටික අර්බුදයේ විසඳීම සඳහා පැවති සාකච්ඡා බිඳ වැටෙන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ඉරානයේ නවපාලනයේ මේ අන්තර්ජාතික පරමාණු ශක්ති ඒජන්සිය මේ ඉංග්‍රීසි කියලා ඉන්ටර්නැෂනල් ඇටොමික් එනර්ජි ඒජන්සි කියලා මේ ආයතනය නිකුත් කළ නවතම වාර්තා දෙක සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් කරනවා. ඉරානයේ සිහිපත් කරනවා මේ න්‍යෂ්ටික අර්බුදයේ පැනනැගීමට හේතුව තමන් නෙමෙයි බලවත් රටවල් ඇමරිකාව ප්‍රමුඛ බලවත් රටවල් මේ ගිවිසුමේ වගන්ති වලට අනුව කටයුතු කිරීමට අපොහොසත් වීම නිසා ඔවුන් මේ චෝදනාව භාරගත යුතුයි කියලා. කොවිඩ් හමුවේ අමතක නොකළ යුතු පරිසරය එහෙම නැත්නම් දේශගුණික විපර්යාසය පිළිබඳව අවධානය දැඩි කළ යුතු බව පරිසරවේදීන් පවසන එකට හේතුව යුරෝපයේ දැඩි නියඟ තත්ත්වයක් කලකට පස්සේ උදා වී ඇති නිසා. ඔව්, අපි මේ වාර්තා දෙකක් තියෙන ජර්නල් ෆ්‍රොන්ටියර්ස් කියන මේක වාර්තාවක්. අනික් වාර්තාව නිකුත් කරලා තිබෙන්නේ Environmental Research Letters කියන මේ ආයතන දෙක මේ අතර මේ සංගරා දෙක නිකුත් කළ වාර්තාවලට අනුව යුරෝපයේට මේ ග්‍රීෂ්ම ඍතුවේ තුල දැඩි නියං සහගත කාලගුණ තත්ත්වයක් උද්ගත වුණා 2018-2019 වසරවල. මේ තත්ත්වය වඩා තීව්‍ර වීම අවධානමක් තිබෙනවා කියලා මේ වාර්තා අනතුරඟවීමක් කරනවා. ඒ අතරම මේ දේශගුණික විපර්යාසයෙන් ගෝලීය ආර්ථිකයට සිදුවන බලපෑම එක වාර්තාවක තිබෙනවා. එක ටොන් එක කාබන් ඩයොක්සයිඩ් වායු ඕගොන් ඩයොක්සයිඩ් වායු ඕගොල්ලට විමෝචනය කරන ආර්ථික වශයෙන් ලෝකයට එහෙමනම්
kali awasan sudah sandha yedi tibunu. Sudah antara nama pravin itu sekte bicara tuh mati bete bicara itu sana ayat apa dalse di terturu kenema sampan ten. Apa hari dalse di puna kehemu sudah dawasak ya tatu dawasak niroki dawasak kubeda pratanya karena ayat.